සුබම සුබ උදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් ම ඔබට ආශිරි ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් අදත් ඔබටත් මටත් උන්වහන්සේ දී තිබෙන නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. තෝදා දවසේ දෙවියන් වහන්සේගේ කාරණාවක් අපි බලන්ට යන උන්වහන්සේගේ වචනයක් උන්වහන්සේගේ එළිදරව්වක් අද දවසෙත් ඔබත් මාත් උන්වහන්සේ වචනය තුලින් අද දවසේ අපි ලබා ගන්නට යනවා. හොඳ අද දවසේ මම ඔබ සමග බෙදා ගන්නට යනවා හෙබ්‍රව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ තුල ලියවිල්ල මෙලෙස සඳහන් කරනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවත්ය කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුය. මේ ස්ථානයේ කතා කරන දෙවියන් වහන්සේගේ වචනය එක ජීවමානයි එක බලවත් සහ කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුව තිබෙන බව ලියවිල්ල තුළ සඳහන් වෙනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ වචනයේ තියෙන බලය අපි අත්දකිද්දී අපි ඒ ලිදරව් අපි අල්ලගෙන වචනට මොනවද කරන්න පුළුවන් කියනා වූ කාරණා අපි වචනය තුළින් අපි එළිදරව් කරගත්තු දෙවියන් වහන්සේ පුදුම දේ ඔබ මා තුල කරන්ට උන්වහන්සේ බලවත් විසින. ඒ නිසා මේ උදෑසන දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේ කාරණා උන්වහන්සේ අපිට එළිදරව් කරන්ට උන්වහන්සේගේ ඒ වචනයේ තිබෙනා වූ සත්‍ය වූ ඒ ආශිර්වාද උන්වහන්සේ මේ උදෑසනත් ඔබගේ මගේ ජීවිත උන්වහන්සේ නිදහස් කරන්ට උන්වහන්සේ බලවත් විසින. ඒ වගේම යොහාන් පොතේ 5 වෙනි පරිච්ඡේදය ඔබ කියවද්දී යේසුස් වහන්සේගේ කාලයේ සිදුවන එක්තරා සිදුවීමක් ගැන එහි සඳහන් කරනවා. ඒ ස්ථානයේ කතා කරන බෙතෙස්තා පොකුණක් තියෙනවා. ඒ පොකුණ අසල වසර 38ක කාලයක් රෝගීව සිටිය මිනිසෙගේ යම් සිදුවීමක් කතා කරනවා. මේ ස්ථානයේ තිබුණා පොකුණක්. ඒ පොකුණ ඔවුන්ගේ විශ්වාසයක් තිබුණා. දේව දූතයෙක් ඇවිත් ඒ පොකුණේ ජලය කලතන විට කුමන හෝ රෝගයක් තිබෙන කෙනෙක් ඒ කලතන අවස්ථාවේ ඒ විලට බහිද්දී ඔවුන් සුවය ලබන්නා වූ ඔවුන්ගේ විශ්වාසයක් ඇදහිල්ලක් තිබුණා. ඉතින් මේ යේසුස් වහන්සේගේ කාලයේ සිදුවන සිදුවීම. ඉතින් යේසුස් වහන්සේ මේ ස්ථානට දවසක් ගමන් කරනවා. දවසක් ගමන් කරද්දී දකින්නවා වසර 38ක් තිස්සේ රෝගීව සිටි එක මිනිසෙක් සිටින ඔහුට මේ ජලය කලතන වෙලාවෙදී ඔහුට ඒ විලට බහින්න බෑ. හේතුව ඔහුගේ රෝගී තත්ත්වය නිසා ඔහුට කිසි දෙයක් කරන්න බෑ. කවුරු හරි කෙනෙක් ඔහුට උපකාර කරන්න ඕන. නමුත් ඒ කලතන අවස්ථාවෙන් ප්‍රථමයේ ඒ විලට බහින අය තමයි සුවය ලබන්නේ. නමුත් මොහු සෑහෙන උත්සාහයක දරුව අවුරුදු ගණනාවක් මෙලෙස සිටියා. නමුත් යේසුස් වහන්සේ මේ පුද්ගලයා දෙස බලලා යේසුස් වහන්සේ කරුණාව ඒ පුද්ගලයා මත නිදහස් කරන්නට යනවා. රයින් යොහාන් 5 පරිච්ඡේදයේ 9 පදයේ මෙලෙස කතා කරනවා. එකෙනෙහිම ඒ මිනිසයා සුවපත් තමාගේ යහන රැගෙන ගියේ. ඊට උදීම් පදේ මම කියවනව නැවත පහේ 6 සඳහන් කරනවා. යොහාන් 5 පරිච්ඡේදය 6 නුඹ සුවේ ලබන්න කැමතිදයි ඔහුගෙන් ඇසුවේ. යේසුස් වහන්සේ අහන ඔබ සුවේ ලබන්න කැමතිද කියලා යේසුස් වහන්සේ අහනවා මේ රෝගී කෙනාගෙන්. හැබැයි ඒ රෝගී කෙනා මේ ස්ථානයේ යේසුස් වහන්සේ ප්‍රතිචාර දක්වනවා. 5:7 කියවද්දි මෙලෙස සඳහන් කරනවා. යොහාන් 5 පරිච්ඡේදයේ 7 පදේ කියනවා උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි වතුර කැළඹෙන කල මා පොකුණට බස්සන්ට කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙකු මට පළමුවෙන් බසින්නේ කියලා යේසුස් වහන්සේ අහන ඔබ සුවේ ලබන්න කැමතිද? හැබැයි මේ පුද්ගලයා යේසුස් වහන්සේ ඉදිරියේ ඌට කරන්න බැරි දේ, ඌට නැතිවිච්ච දේ කියන ඌ මැසිවිලි නගන්න යනවා. අපේ ජීවිතේ බොහෝ වෙලාවට එහෙම තමයි. අපි සුවේ ලබන්න උන්වහන්සේගේ වචනේ නෙවෙයි අපේ ආත්මය ඇතුල් කරන්නේ. ඒ විශ්වාසයට කලින් අපිට කරන්න බැරි සහ අපිට නැතිවිච්ච අමාරු වෙච්ච දේ ගැන අපි මැසිවිලි කරනවා දෙවියන්වහන්සේ. මේ පුද්ගලයාත් මේ ස්ථානයේදී එලෙසම මැසිවිලි නගන. නමුත් යේසුස් වහන්සේ මේ ස්ථානයේ කතා කරන 8 පදයටදී කතා කරනවා පළමෙන් වස්නේකින් නැගිට නුඹේ යහන රැගෙන පලයන්. යේසුස් වහන්සේ ඌට කීසේක
මිස්ථානෙ 9 වෙනි පදේ නැවත කියනවා එකෙනෙහි මේ මිනිස්යා සුවපත්ව තමගේ යහන රැගෙන ගියේ 8 වෙනි පදේ කියනවා දැන් 7 වෙනි පදේද උ මැසිවිල් නගින යේසුස් වහන්සේලා අනේ මට බෑ මේක කරන්න මම බහින්න කලින් වෙන කෙනෙක් බහිනවා නිසා මට සුවේ ලබන්න බැරි නගන නමුත් යේසුස් වහන්සේ දැක්ක මේ පුද්ගලයා තුල යම් ඇදහිල්ලක් තිබෙනවා සුවේ ලබන්නට 8 වෙනි පදේ එකයි කිව්වේ නැගිට නුඹ යහන රැගෙන ඵලයන් කියලා යේසුස් වහන්සේ උට කිව්වා නැගිලා දැන් ඔබ යහන රැගෙන ඵලයන් කියලා මේ වෙලාවේදී මේ මිනිස්යා මැසිවිලි කියන්න ගත්තේ නැහැ මොහු එක කරන්න බැරි දේ කතා කරේ නැහැ. මූ වසර 38ක් රෝගීව ඇවිදින්න බැරුව සිටිය මිනිසෙක්. නමුත් යේසුස් වහන්සේ මේ කියපු වචනයට ඔහු ප්‍රතිචාර දක්වයි. එවෙලේ එසනින් ඔහු නැගිටලා ඒ වචනයට ඔහු ප්‍රතිචාර දක්වලා ඔහු නැගිට ඒ ස්ථානයෙන් පිටත් වෙ යන්න ගියා. නමුත් ස්වාමීන් වහන්සේ යහපත් උන්වහන්සේගේ වචනයට බලේ තිබුණා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබගේ අවහිල්ල තුල ඔබ අල්ල ගන්නා වූ ප්‍රමාණය අනුවයි. ආමෙන්. හාලෙලූයා. ඔබට සුවය අවශ්‍ය හැබැයි ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ගිහින් මැසිවිලි කියන මේ නිසා මේ දේ නිසා මේ කාරණා නිසා කියලා ඔබ මැසිවිලි නගන්නේ කිව්ව දෙවියන්ගේ වචනේ බලය ඔබට අත්දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ස්ථානයේ උන්වහන්සේගේ වචනයට බලය තියෙනවා. උන්වහන්සේගේ වචන ප්‍රකාශ කරද්දී දේවල් සිදුවන බවයි ලියවිල්ල තුල කතා කරන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබ අත්දකින්න. දෙවියන් වහන්සේගේ වචනයට ඔබ ප්‍රතිචාර දක්වන්න. ඔහුට හිතපු ස්ථානේ ඔහුට ඇවිදින්න බැරි ඔහුට තිබුණු වාතාවරණයන් ගැන නැවත ඔහු මැසිලි නැගුවේ නැහැ. ඔහු යහන රැගෙන ඔහු නැගිලා ඔහු දුවන්න ගත්තා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ බලය අපි එළිදරව් කරගත යුතුයි. අපේ ආත්මයට අපි යේසුස් වහන්සේ ගැන ඒ වචනේ තිබෙනා වූ සත්‍යතාවය අපි අල්ලගත යුතුයි. ඒ වගේම යොහන් 6 වෙනි පරිච්ඡේදයේ 63 වෙනි පදය මෙලෙස සඳහන් කරනවා. ජීවත්වන්නේ ආත්මය මාංශයෙන් කිසි ප්‍රයෝජනයක් නැත මා නුඹලාට කී වචනය ආත්මයේද ජීවනයේද වෙයි යේසුස් වහන්සේගේ වචන මිනිසුන්ගේ ශරීරයට රයිට් මේ ස්ථානේ කතා කරන දෙවෙනස කියනවා උන්වහන්සේගේ වචනය මාංශයෙන් නෙමෙයි උන්වහන්සේ කතා කරන මාංශයේ ආත්මයට කතා කරන බව ඒ නිසා උන්වහන්සේගේ වචනය අපි අල්ලගන්න ඕන අපි එළිදරව් කරගන්න ඕන ඒ නිසා කතා කරන්නේ උන්වහන්සේගේ මාංශයේ කිසි ප්‍රයෝජනයක් නැත අපේ තියෙන ශරීරයේ තිබෙන වූ తত্ত্বය කිසිම දෙයක් දෙවෙනස වැදගත් නැහැ දෙවෙනස කතා කරන ඔබගේ ආත්මයට උන්වහන්සේ කතා කරන්නේ ඒ වචනේ ආත්මයට කතා කරන වචනය ඔබ ආත්මයට වචනේ ඇතුළු කරද්දී ඔබගේ බුද්ධියෙන් සහ ඔබගේ මනසෙන් ඔබ මේවට තර්ක ගේන්න යන්න එපා. ඔබ අහන්න එපා මේක වෙන්නේ කොහොමද? මේක වෙන්න පුළුවන්ද කියලා ඔබ තර්ක ගේන්න එපා දෙවියන් වහන්සේ ඉදිරියේ. ඔබ මැසිවිලි නගන්න එපා. උන්වහන්සේ කියනවා ඔබ ආත්මයෙන් ඒ වචනය ඔබ නිර්බෝලෝභී ලෙස ඔබ විශ්වාස කළේ වචනේ ඔබ ලබාගත් මොහොතේදී දෙවියන් වහන්සේ හාස්කමක් ඔබගේ ජීවිතේ කරන්ට එනවා. ආමෙන්. හාලෙලූයා. මේ උදෑසන දෙවියන් වහන්සේ මහා පුදුමාකාර නිදරාව ඔබට මට මතක් කරනවා. ඉතින් ඔබගේ රෝගයට ඔබගේ ප්‍රශ්නයට ඒ තිබෙනා වූ අවුරුදු ප්‍රමාණය වසර ප්‍රමාණය වැදගත් වෙන්න යන්නේ. ඒක කොයිතරම් විශාල ප්‍රශ්නයක්ද ඒ කොයිතරම් අමාරු දෙයක්ද කියන එක දෙවියන් වහන්සේ වැදගත් වෙන්නේ. ඒ කිසි දෙයක් දෙවියන් වහන්සේ අදහලා නැහැ. මිස්තර කියන අවුරුදු 38ක් ඔහුට ඇවිදින්න බෑ. ඔහු එකම තැන හිටියා. කිසිම කෙනෙක් ඔහුට උපකාර කරේ නමුත් දෙවියන් වහන්සේ දැක්ක ඔහුගේ අදහිල්ල දෙවියන් වහන්සේ කියන ඔබ නැගිලා යහන රැපලා. ඔහු නැවත මැසිවිලි නැගුවේ නැහැ. ඒක කරන්න බැරි දේ උන්වහන්සේ ඉදිරියට ගෙන ආවේ නැහැ. නමුත් ඔහුට කියනවනා ඔහුට කියන්න ඕන තරම් තිබුණා දේවල් මාත්‍රි සහද අවුරුදු 38ක් එකම තැන සිටියා. නමුත් ඔහු වචනයට ප්‍රතිචාර දැක්වුවා. දෙවියන් වහන්සේගේ වචන වල්ලගත් එකිනෙම එවෙල දෙවියන්සේ හාස්කමක් කරන්න ගත්තා. ආමෙන්. හාලෙලූයා. උදෑසන කාලයත් මම ඔබට කියන්න කැමතියි. ඔබ යම් ප්‍රශ්නයක යම් රෝගයක යම් අමාරු කාලේ අමාරු කමක් තුළ අද දවසේ ගමන් කරනවාද දෙවියන් වහන්සේගේ වචන ඔබ තදින් අල්ලගන්න යමක් ඔබට එළිදරව් කරනවා නම් ඔබගේ ආත්මයට යම් දෙයක් දෙවියන්ස කතා කරනවා නම් ඔබ ප්‍රතිචාර දක්වන්න ඔබ ඒක කරන්න ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ ඒක ඔබගේ බුද්ධියෙන් සහ ඔබගේ ප්‍රඥාවෙන් ඒක ඔබ තේරුම් ගන්න ඔබ උත්සාහ කරන්න එපා මක්නිසාද ඊටහා ගියපු සත්‍යතාවය සහ ඊටහා ගියපු ක්‍රියාවක් දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ගන්න ඒ ආත්මයට ඔබ ප්‍රතිචාර දක්වන්න එවිට දෙවියන්සේ බලවත්ද පුදුම දේ ඔබගේ ජීවිතේත් කරන්න මේ උදෑසන බලවත් වෙන ආමෙන් හාලෙලූයා අපි ආශ්නා කරමු අපිට බොහෝ සාදරය කරන ජීවමාන ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ ඔබගේ බලවන්ත නාම නිසා මේ උදෑසන කාලේ අපි ඔබට ශුද්ධි කරනවා දෙවි පියාණනි ඔබ වහන්සේගේ වචනේ බලවන්තයි ඒක දෙමුවත් කඩුවක් කියලා ඔබගේ වචනේ කිව්වා ස්වාමිනේ පියාණනි ඒක බලවත් වූ වචනය ස්වාමිනේ අද දවසේ අපි ඒක ලබා ගන්නවා
ස්වාමිනී ස්වාමිනී ඒකට කිසිම වාතාවරණ නවත්වන්න බැරි බව ඔබ වචන තුල බොහෝ හසද දවස අපිට එළි දරව කරා ස්වාමිනී ස්වාමිනී ඒ බෙතේ ස්ථාපකරු හිටපු ඒ කොර මනුෂ්‍ය අවුරුදු 38ක් රෝගීව සිටුවා ඔට ඇවිදින්න බර නමුත් එක සැනෙකින් ඔහු වචනේ විශ්වාස කරපු මොහොතේදී දෙවනසගේ සුවය ඒ ජීවිතය තුල නිදහස් වුණා ඔහු ඒක අත්විඳින්න ගත්තා ඔහු ඒක ක්‍රියාවට දැම්මා එලෙස අද දවසේදී මේ උදෑසනත් Swani, මෙවැනි ප්‍රශ්න තුල බොහෝ අය සිටිනවා. බොහෝසගේ හාස්කම ඔහු මත නිදහස් කරන්න. ඒ ජීවිත මත නිදහස් කරන්න කියන්නේ. ඒක අත්දකින්න ඔබව සලස්වන්න ස්වාමීනි. ඇදහිල්ලෙන් ඔවුන්ට ඒක ලබා ගන්න. ඔබගේ කරුණාවේ ආත්ම ශුද්ධාත්මන වාසේ කරන කොටනේ. ඒ ජීවිත මත නිදහස් කරන්න කියලා මේ ආශනා කරනවා. ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්.